අයිබෝන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් නව දහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත උගතුන්ගෙන් පිරි පොලිසියක් බිහි කරන බවට ජනපතිගෙන් සහතිකයක් ත්‍රිරෝද රථ නියාමනයේට අධිකාරියක් ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3ක් නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙතෙක් ගෙන ගිය සටන ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් මුලතිවිහි පැවති වැඩසටහනේදී ජනාධිපතිතුමා අවධාරණය කළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් ලබා දීමට ගත් තීරණය කුමන අන්දමකින් වුවත් වෙනස් නොකරන බවයි. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කිරීම අද මුලතිව් මුල්ලාවෙල්ලේ විද්‍යානන්දන් මහාවිද්‍යාලයේදී ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහි සමාරම්භක උත්සවයට යාපනී දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 150,000ක් උදැසන ශිෂ්‍ය රැස්වීමේදී මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිඥාව ලබා දුන්නා. මද්‍රව්‍ය මාතෘභූමියෙන් අපගේ මාතෘභූමියෙන් පිටු දකින්වාස් සියලු දෙනා සමග එක්ව මදුසාරම් සිගරට් උඩට. ඒ අනුව ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාවට නැංවෙනවා. මද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබා දීම සඳහා ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ අනුව 19.84 අංකය අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා සඳහන් කළේ තම ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ජාවාරම් වැඩිලීම සඳහා පිලිපින් රජයේ සහාය පළ වී ඇති බවත් ඒ සඳහා ලබා දිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපින විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවෙනට පැමිණීමට නියමිත බවයි. මං ගිය සතියේ පිලිපීනයට ගිය වෙලාවේ මද්‍රව්‍ය මර්ධනය පිළිබඳ හුඟක් අලුත් දේවල් ඉගෙන ගත්තා. පිලිපීනයේ මද්‍රව්‍ය නිසා විනාශ වෙලා තිබුණු රටක්. පිලිපීනයේ ජනාධිපතිතුමා කරපු දේවල් නම් මම කරන්නේ නැහැ. ඒවා කරන්නේ නැත්තේ ඒකට හුඟක් විරුද්ධ වෙන අය වැඩි නිසා මේ රටේ. මානව හිමිකම් කතා කරන NGO කාර්යෝ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ පැත්ත අරන් කතා කරන හින්දා. මේ කෑ ගහන මානව හිමිකම් කාර්යෝ මේ රටේ මද්‍රව්‍ය වලින් විනාශ වෙන දෙයට විරුද්ධව කිසිම වැඩපිළිවෙලක් නැහැ. මම මද්‍රව්‍ය සටන අත්හරින්නේ නැහැ. මානව හිමිකම් සංවිධාන වලට මම කියනවා මේ වෙස් මූණු ගලවලා දාලා මද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයට එකතු වෙලා මේ රටේ දරුවෝ රැක ගන්න කියලා. මද්‍රව්‍ය නිසා මත් කුඩු නිසා මරණීය දඬුවමට නියම වූ අය එල්ලා මැරීමට මම තීරණය කළා කියලා පහුගිය දවස්වල මම ප්‍රකාශයක් කළා. ලංකාවේ සිරගෙවල්වල 100 ගණනක් ඉන්නවා මද්‍රව්‍ය නිසා මරණීය දඬුවමේ නියම වෙච්ච අපරාධකාරයෝ. හරි පුදුමයක් මම ඔබට මේ ගැන කියන්නම්. ඒ පුජ්‍යලෙන්ගේ අපරාධකරුවන්ගේ මරණීය දඬුවමේ නියම කිරීම සඳහා අස්සම් කළ යුතු ලිපිගොනු නැහැ. ඒවා අතුරුදහන් වෙලා. හිරගෙදර තියෙන්නේ මරණීය දඬුවමේට මේ පුජ්‍යලයා නියම වුණා කියලා ඒ දුන්න තීන්දුව ගැන විතරයි. ඒවා හිරගෙදරත් නැහැ. ඒවා අධිකරණ අමාත්‍යංශෙත් නැහැ. මොකද්ද මේකට හේතුව? මද්‍රව්‍ය ජාවාරම් කරුවෝ මේ ලිපිගොනු සොරකම් කළා. නමුත් මම හොයනවා ලිපිගොනු කොහොම හරි එකක් දෙකක් හරි මේ රටේ ශ්‍රී ලාංකිකයෙක් මරණීය දඬුවමේ නියම වෙච්ච මද්‍රව්‍ය නිසා ඒ ගැන මම ඒ ගෙනියන වැඩසටහන අත්හරින්නේ නැහැ. කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ගංවතුරින් හානියට පත් පාසල් 11ක ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික වේදම් සහ මුදල් ලබා දීම මුලතිව් දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 13ක් සඳහා ජල පහසුකම් සැපීමට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක්ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු කෙරුණා. යාපනය මුලතිව් කිලිනොච්චි මන්නාරමැණ දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්වර 267කට සහ රජයේ යටතේ තිබූ ප්‍රධාන ගොවිපල 4කට අයත් අක්කර 1999ක් නිදහස් කිරීමට අදාළ ලියවිලි යුදහමුදාපති ලොතරන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිතුමා වෙත භාර දුන්නා. අදාළ ලිපි ලේඛන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාර දීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ දිනේදී එගොඩ කැලණිය කිත්සිරිමේවන් විහාරස්ථානයේ ආගමික වැඩසටහනකට එක් වුණා. එම වැඩසටහනට එක්ව සිටි මවක් ජනාධිපතිතුමාගෙන් මෙලෙස ඉල්ලීමක්ද සිදු කළා.
ත්‍රිරෝධ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ප්‍රවාහන අංශය වෙනස් ක්‍රමයකට ඇති කරන්න. ඒකේ ප්‍රධානම අරමුණ තමයි මේ සභාව අපි අධිකාරියක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට කෙටුම්පත් ගක් දුරට හදාගෙන ඉවරයි. තව මාසයක් දෙකක් ඇතුළත මම මේක අධිකාරිය බවට පත් කළා. මේ අධිකාරියක් අපි පටන් ගත්තට පස්සේ අපි නියාමනයක් කළා සාධාරණ වෙන ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. රාගම නගරය ත්‍රිරෝද රථ නියාමන කලාපයක් බවට පත්කිරීමේ වැඩසටහනට අද එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මෙහෙයවීම යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ත්‍රිරෝද රථ නියාමන කලාප ඇතිකිරීමේ පළමු වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වුණා. කළුතර ගල්පාත පුරාණ රජමා විහාරාධිපති පූජ්‍ය කළුගල නන්දරතන ස්වාමින් වහන්සේ වෙත රයිගම් කෝරළේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ අක්තපත්‍ර පිළිගැන්වීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ශාසන කීර්ති ශ්‍රී නන්දාරාම යන ගෞරවනාමය සහිතවයි මෙම පදවිය පිරිනැමුණේ. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ඇතුළු නායක ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති අමතිවරුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ුණා. මෙහිදී අදහස් දැක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. අපිට තියෙනවා වගකීමක් ජනතාවක් වශයෙන් අපේ පන්සලක් දෙක මීට වඩා කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්න විනයානුකූල දරු පරපුරක් ඇතිකරන්න සමාජයක් ඇතිකරන්න අපේ වගකීමක් තියෙනවා. අද අපිට පාර යන්න සමහර අවස්ථාවක බය වෙනවා. අපි විනය සමාජයෙන් පිරිහිලා තියෙනවා. ඉතින් මේ පිරිහිච්ච විනය නැවත ගොඩනගන්න ගම ඇතුළට ඇතුල් වෙලා තියෙනවා මත්කුඩු මේ විදිහට ප්‍රචාර ගියොත් අපිට ජාතියක් වශයෙන් අපේ තරුණ පරපුර විනාශ වෙලා ගිහිල්ලා ජාතියත් අපිට නැති වෙලා යන තත්ත්වයකට රටපත් වෙනවා. නිසා මේ තත්ත්වේ මුදවා ගැනීම අපි කාගේත් වගකීම. මේක තා කෙනෙකුට ඇඟිලි දික් කළා, තා පක්ෂයකට ඇඟිලි දික් කළා අපිට පුළුවන් කමක් නැහැ මේ ප්‍රශ්නයට විසඳන්න. ඇත්ත වශයෙන්ම අපිට රටක් වශයෙන් අපි මේවා පිළිබඳව ඇති කරගන්න එකඟතාවයක් ගන්න. මේවා සම්පූර්ණයෙන්ම රට තුළින් විනාශ කිරීම වගකීම වශයෙන් අපි දකිනවා. මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ජනාධිපතිතුමා ගන්නා සියලු පියවරයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ගරු ජනාධිපතිතුමාගේ පිලිපින සංචාරය තුළ එතුමා ප්‍රකාශ කරපු කරුණු අපේ රට තුළ පමණක් නෙමෙයි ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඉතාම දැඩි ප්‍රතිපත්තියක් පිලිපීනයේ අනුගමනය කළා. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා පිලිපීනය ඒ අනුගමනය කරපු ක්‍රමවේදයම එතුමා අනුගමනය කිරීමට කටයුතු කරනවා කියලා. අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා, රක්ෂණ භාරයට පත් කිරීම සිද්ධ වෙනවා. නමුත් නැවත මද්‍රව්‍ය මහා පරිමාණ ලෙසත් සුළු පරිමාණවත් ව්‍යාප්ත වෙනවා. මද්‍රව්‍ය භාවිතා කරන පිරිස අද මිලියන ගණක් බවට පත් වෙලා තියෙනවා. එනිසා මද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැඩිව කටයුතු කිරීම ගැන ජාතියක් හැටියට, රටක් හැටියට පක්ෂ පාට ભેදයක් නැතුව අපි ඔක්කොම එකතු වෙන්න ඕන. අපි කියන්නේ පළමුව අධිකරණයෙන් වරදකරු වෙලා අභියාචනා අවස්ථා සියල්ලම අවසන් වෙලා තියෙන මේ මහා පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬුවම ලැබලා දීලා ආදර්ශයක් දෙන්න. ෆිලිපීනයේ රොඩ්රිගස් ජනාධිපතිතුමා අනුගමනය කරපු ක්‍රමය හොඳයි කියලා අපේ ජනාධිපතිතුමා කියනකොට ඒ ගැන සමාජයේ තැතිගම්මක් ඇති වෙනවා. ලෝකයේ ජාත්‍යන්තරයේත් ප්‍රචාර මතු වුණා. නමුත් නිත්‍යානුකූලව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් කාගේවත් බලපෑමට අපි රත් වෙන්න ඕනෙත් නැහැ. රටේ නීතිය ඒක. අපේ උපරිම සහයෝගය ජනාධිපතිතුමාට ලැබෙනවා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සහ ඉන්දිය ජාතික මර්සලී තෝමස් යන අය ලබන 30 වනදා තෙක් තදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලීනගේ මහතා නියෝග කළා. ඒ ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රබුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ුයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නලකද සිල්වා මහතා බන්ධනාගාර වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළා. ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති මේජ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුව ලබන මස 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. රුපියල් 155,000 මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අධිචෝදනා 47කින් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර බහර දී තිබෙනවා. මේ අතර විත්තිකරුවන්ට ලබන මස 25 වනදා තෙක් විදේශගත වීමට අධිකරණයේ අවසර ලබා දුන්නා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව මාර්තු 28 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත්තේ. අභ්‍යාචනාධිකරණයේ හමුවේ මෙම නඩුව සම්බන්ධයෙන්ම ගුණකර ඇති පෙත්සමක් පෙබරවාරි මස කැඳවීමට නියමිත බවයි නඩුව කැඳ වූ අවස්ථාවේදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ගුණකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද සිදු කෙරුණා. ඒ විනිසුරු සම්පත් අබිකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකි රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවෙයි. පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවෙකු වන හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා නඩුවේ සිද්ධිමේ කරුණුවලට අදාළ වන කැබිනට් මණ්ඩල තීරණ කිහිපයක ලේඛන අධිකරණයට ඉදිරිපත් කළා. ලිට්‍රෝ ගෑස් සමාගමේ රියදුරෙකු ලෙස සේවය කරන උපුල් සරත් කුමාර් ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 23 වන දිනට කල් තැබුණා. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමක් සිදුකර මුල්‍ය වංචාවක් සිදු කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර ඇත්තේ. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් තරන්ජිත් සිංහ සන්දු සහ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් MMCK මායාදුන්න යන මහත්වරුන් අමාත්‍ය රවුෆ් හකී මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අවබෝධතා ගිවිසුම යටතේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යනායතනයේ ශ්‍රවණාකාරය, ගොඩනැගිලි සංකීර්ණය, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පද්ධතිය සංවර්ධනය කෙරෙනු ඇති. ඊට ඉන්දිය රජය රුපියල් මිලියන 275ක මුදලක් ලබා දෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙලේ කොටසක් ලෙසයි ඉන්දිය රජය මෙම ආධාරයේ සපයන්නේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව ඇමරිකා ඩොලර් බිලියන 3ක මුදලක් ලබා දෙනවා. ඉන් ඇමරිකා ඩොලර් මිලියන 560ක මුදලක් ආපසු නොකෙවන ප්‍රධාන ලෙසයි සැපයන්නේ. ක්‍රියාකාරී දේශපාලනයට මැදිහත් නොවී රටට අවශ්‍ය මොහොතේ ඒ වෙනුවෙන් පිණී සිටින බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා. ජාතීන් අතර සමගිය සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සහෝදර පාසල් වැඩසටහනේ ආරම්භක උත්සවය නිට්ටඹුව හොරගොල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැතුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් දැනුවත් කිරීමටද කටයුතු කෙරුණා. මම දේශපාලනයේ උදව් කරනවා රටට තියෙන ආදරය නිසා. නමුත් ක්‍රියාකාරීව එවැනි මිනිස්සු එක්ක නම් මට ඉල්ල රටක් කරන්න බෑ. අපි ජාතීන් අතර එකතාවය ඇති කරන්න ඕනේ වගේම අපි රටේ පක්ෂයක් ඇතුළත දේශපාලනික එකතාවයක් ඇති කරන්න. මම නම් කියන්නේ දරුවන්ගෙන් පටන් අරගෙන අපි රට හදමු, නැත්නම් මේක හදන්න බෑ. ඒ නිසා ඔබතුමියන් ඔබතුමන්ලාට රටේ අනාගතය බාරයි. නීති විරෝධී ලෙස දුම්වැටි ගෙන්වා රට තුළ දුම්වැටි භාවිතය වැඩි වෙන බවට වැරදි ජනමතයක් ගොඩනැගීමට දුම්කොළ සමාගම් ගන්නා උත්සාහයක් පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තොරතුරු හෙළි කළා. ඒ හොරණ පැවති උත්සවයක් අමතමින්.
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරට දීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදිකළ 6 වන ඖෂධ හා සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අධියරේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. දේශීය පෞද්ගලික සමාගමක් වන ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාවේ සමස්ත ආයෝජන මුදල රුපියල් බිලියන 2.5ක් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 450කට මෙමකින් රැකියා අවස්ථා හිමිවන බව ඇලරිස් ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තරංග වීරවර්ධන මහතා පවසනවා. යුරෝපා සංගමේ ඖෂධ කර්මාන්ත ශාලාවල ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයටම මෙහි ඖෂධ හා සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව වාර්ෂිකව ඖෂධ ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 45ක මුදලක් වැය කරනවා. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් රජයේ ඖෂධ නිෂ්පාදනය මෙරට දීම ආරම්භ කිරීම සඳහා මෙවැනි කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීමට තීරණය කළා. දැනටමත් මෙවැනි කර්මාන්ත ශාලා 5ක් මේ වන විට ස්ථාපනය කර තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රථම අධියරේ වැඩ කටයුතු ආරම්භ කරමින් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුම්කොළ සමාගම් සිදු කරන නීති විරෝධී ක්‍රියාවක් හෙළි කළා. අපි කර ගවේෂණ වලින් පේනවා නීතිවල කිසිම වැඩිවීමක් නැහැ. නීති විරෝධී සිගරට් වැඩිවෙනවා නම් ඒකට තමයි රජයක් කියන්නේ, පොලිසියක් කියන්නේ, රේගුවක් කියන්නේ, ඒවා මර්ධනය කරනවා. ඔය දුම්කොළ සමාගම් වලින්ම තමයි නීති විරෝධී සිගරට් ලංකාවට ගේන්නේ වැඩියන්. ඒගොල්ලෝ ගෙනල්ලා ඒකට ගේන මිනිහලන් සල්ලි දීලා ඒ තොගවල අලාභයක් විඳිමින් ඔවුන්ම කස්ටම් එකට දැනුම් දෙනවා ඔන්න එනවා කියලා. ඒක පත්තරේ දා, ටීවී එකේ දා. ඒකෙන් දිගින් දිගටම සති කිහිපයක සැරයක් මේක කරනවා. කරලා රටේ ජනමතයක් හදි ගන්නවා. මේක වැඩි වීම තුළ දුම් බිම වැඩි වෙනවා. ඒක ඒගොල්ලන් ලාභයි මගේ පන්දර වැඩි. පන්දායින් කරගත්තොත් එතන වේදන් කරන්න ඕන. ඒ නිසා අපි දුම් වැඩි අපි දානවා. වසර 2025 වන විට උදාගම්මාන 20,000ක් ඉදිකිරීම ඉලක්කය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපේ රජයේ අධිකරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් දැවැන්ත වැඩ කොටසක් කරන සැප්තැම්බර් අග වෙනකොට ගම්මාන 2500යි. 20/20 ජනවාරි පළවෙනිද වෙනකොට ගම්මාන 5000යි. දෙවෙනි පියවර ඒ වැඩේ කරගෙන යනකොට තුන්වෙනි පියවර ගම්මාන 10000යි. හතරවෙනි පියවර තවත් ගම්මාන 2500යි. ඔක්කොම ගම්මාන 20000යි. 20/25 වෙනකොට සැමට සෙවන මේ රටේ හැම පවුලකටම උදා කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනුරාධපුර රඹෑව වහමල්කොල්ලෑව ප්‍රදේශයේ දෙකළ ශ්‍රීමත් ඩඩ්ලි සේනානායක ගම හා විහාර මහදේවි උදාකම්මාන ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලිපිබෙදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කළ 156 වන හා 157 වන ආදර්ශ ගම්මාන මේවායි. නිවාස 60කින් සමන්විත මෙම ගම්මාන ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් 140,000ක්. කලාශිල්පී ජයසේකර අපොන්සු මහතා වෙත ශ්‍රීමත් ඩඩ්ලි සේනානායක ගම ගම්මානෙන් නිවසක් පිරිනමා තිබෙනවා. ශ්‍රේෂ්ඨ පියාගේ අඩිපාර යමින් සජිත් ප්‍රියමදාස හැමතුමා මේ කරන සේවය මට විතරක් නෙවෙයි මේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතික්‍රියා වචනවලින් බොහොම ශ්‍රේෂ්ඨ සංකල්පයක් රැගෙන යන සජිත් ප්‍රියමදාස හැමතුමාට මම සුබ පතනවා. සෙවනගල සේනි කම්හලේ නව වසරේ සේන නිෂ්පාදන වාර්ය අද ආරම්භ කෙරුණා. මෙවර මෙට්‍රික් ටොන් 285,000ක ඔක්කස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවයි සෙවනගල සීනි කම්හලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එම ඔක්කස්වැන්නෙන් සීනි මෙට්‍රික් ටොන් 18,000ක් නිෂ්පාදනයේ අපේක්ෂාවයි. ප්‍රදේශයේ ගොවි පවුල් 3,500කට පමණ මෙමකින් සෙත සැලසෙනවා. බිබිල අධ්‍යාපන කලාපයේ පාසල් 6ක අලුතෙන් ඉදිකළ ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීම සිදු කෙරුණා. ඒ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනිසොයිසා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. බිබිල අධ්‍යාපන කලාපයට අයත් යශෝදරා බාලිකා විද්‍යාලය, කනුල්වෙල මුස්ලිම් විද්‍යාලය, නන්නපුරාව මහවිද්‍යාලය, මැදගම් විද්‍යාලය, ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලය හා යකුන්නාව විද්‍යාලය යන පාසල්වලයි මෙම ගොඩනැගිලි ඉදිකර ඇත්තේ. ළඟම පාසල හොඳම පාසල යන ව්‍යාපෘති යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 12ක්. කුරුණෑකල මැතිවරණ කොට්ටාසේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මාසපොත ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා මේ අටතේ නිවාස හිමිබුණා. එක් නිවසක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 15ක්. මාසපොත ප්‍රදේශයේ පවුල් 115කට මෙම් වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ හිමිබුණා. නෙන්දවූර් මූලික රෝහලේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කරමින් පිහිටවූ ඒකක කිහිපයක් විවෘත කෙරුණා. රුධිර කාන්දුකරණ ඒකකය, රසායනාගාර ඒකකය, ඖෂධ ගබඩාව, විශේෂ වෛද්‍ය නේවාසිකාගාරය ඇතුළු ඒකක කිහිපයක් ඊට ඇතුළත්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 80ක්. නින්දපුර දිස්ත්‍රික් ආයුර්වේද රෝහලද ජනතා අයිතියට පත් කිරීම මීට සමකාමීව සිදු කෙරුණා. ඒ සඳහා රුපියල් මිලියන 45ක් වැය කෙරුණා. රාජ්‍ය මාත්‍ය ෆයිසල් කාසිම් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති විවෘත කෙරුණා. බෙදවච්චිය කටුවල ගම්මානයේ අබගම්මානයක් ලෙස සංවර්ධනය කෙරෙනවා. රැකියා විරහිත තරුණ තරුණියන්ට පහසුකම් සලසමින් මෙම කටයුතු සිදු කෙරෙනවා. ඒ සඳහා TJC වර්ගයේ අඹ පැල ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මිලාදික අඹ වර්ගයක් වන මේ සඳහා වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතිනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ගම්මාන කිහිපයක අඹ සැකසුම් කලාප පිහිටුවන බවයි ඉෂාක් රහ්මාන් මහතා මෙහිදී ප්‍රකාශ කළේ. පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකින්ගේ සේවාවක් බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පොලිසිය අපි විශේෂයෙන්ම උගතුන්ගෙන් පිරි වෘත්තිකින්ගේ සේවයක් බවට පත් කිරීම සඳහා අප විසින් කළ යුතු කාර්යයන් කුමක්ද? සාමාන්‍ය භාෂාවෙන් කියනකොට කියනවා පොලිසිය ප්‍රොෆෙෂනල් කරන්න ඕනේ කියලා. පොලිසිය ප්‍රොෆෙෂනල් කරන්න මිනිස්සුන්ට කොච්චර රටේ මහජනතාවට දේශන තිබ්බත් අද මේ යන ක්‍රමයට ගිහිල්ලා පොලිසිය ප්‍රොෆෙෂනල් කරන්න පුළුවන්ද කියන කාරණය අපි හිතන්න ඕනේ. මේ මාස දෙකක කාලය තුල පොලිසිය බාර අරගෙන මම දැකපු දේ තමයි පොලිසිය ශක්තිමත් කරන්න කළ යුතු දේ කළ යුතුව තිබුණු දේ කොතෙක් අතපසු වී තිබෙනවාද කියන කාරණාව. විශේෂේශ්‍ර ගණනාවක වගකීම් සහ යුතුකම් ඔබෙන් රට සහ රටේ ජනතාව වෙනුවෙන් ඉටු වීමටදී වෙනවා. ඒ සඳහා ඔබ ශක්තිමත් කළ යුතුයි. ප්‍රතිමේ කාරණා පොලිස් කොමිෂන් සභාව, පොලිස් දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශයේ රජය සාකච්ඡා කර ඉදිරි වඩා යහපත් වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි කියලා මා විශ්වාස කරනවා. එය අපි හෙට දවසට කල් නොතබා අද දවසේම කළ යුතු කාර්යයක් විදිහටයි මම දකින්නේ. ඇත්තෙන්ම නව ලෝකේ නව තාක්ෂණයත් එක්ක නව දැනුමත් එක්ක පොලිස් දෙපාර්තමේන්තුව ඒ සියලු විශේෂේශ්‍රවල අපි ඉහළටම ගන්න ඕනේ. ඒ සඳහා රජයක් විදිහට මීට වඩා පොලිසිය ගැන පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව සැලකිල්ලක් තියෙන්න ඕනේ. නැවතත් ප්‍රවෘත්ති. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරණියගහ මන්දිරයේදී පැවැත්තුණා. සේනා දළපුවා මර්ධනය මෙන්ම රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ එහිදී අවධානය යොමුව තිබෙනවා. හමුවෙන් අනතුරුව මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළ කළා. දළපුවා ගැන දැඩි වැඩපිළිවෙලක ප්‍රහාරක වැඩපිළිවෙලකින් යන විදිහට හමුදාවනේම සහය විදිහට දෙන්න පුළුවන්. දෙවන එක වීමිලට ගැනීම අද ජනතාවට තියෙන ප්‍රධාන උත්සවය වරුදු ගන්න දුකින්ද. ඉතින් අනිත් සංවර්ධන කටයුතු ඔක්කොම කතා කළා, අනුමත කළා, හිට ඉදිරිපත් කරනවා. මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැනත් ඒ වගේම අනෙකුත් සංවර්ධන කටයුතු ගැනත් කතා කරා. එක්සත් ජාතික පාක්ෂිකයන්ට පෞගේ කාලීච්ඡ සාධාරණ වලට සාධාරණ ඉෂ්ට කරන්න, දේශපාලන පරිගැනීම් නිසා අසාධාරණ ලක්වන්න සාධාරණ ඉෂ්ට කරන්න, ඒ වගේම රැකියා ලබා දීම ගැන කටයුතු කඩිනම් කරන්න ගරු අගමැතිතුමා සියලුම අමතිවරුන්ට උපදෙස් දුන්නා. ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපති හැරි කැමරයින් මහතා අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා හමුණා. ඒ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසරේ ෆින්ලන්තයේ කළ සංචාරය දෙරට අතර මිත්‍රත්වයේ නව පිටුවක් පෙරලීම සිදු වූ බව තානාපතිවරයා කියා සිටියා. එම සංචාරයේදී මෙරට ස්වභාවික ආපදා අවම කිරීම සඳහා සාකච්ඡා කළ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ලොව ඉහළම තාක්ෂණය තම රට සතු බවයි ෆින්ලන්ත තානාපතිවරයා කියා සිටියේ. ව්‍යාපෘති කඩිනමින් ඇරඹීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළා. ජීවිත එළිය ස්වායන්න සියලු දෙනා දරන වෙහෙස අපමණයි. එම එළිය ස්වායන බලංකොට ප්‍රදේශයේ පවුලකට කුප්පි ලාම්පුවක් හේතුවෙන් අඳුර ළඟා වුණේ අවාසනාවන්ත අයුරින්. බලංකොඩ එක්දෙහි කඳ ප්‍රදේශයේ ජීවත්ව සිටි මෙම පවුල තම ජීවිත ගැටකසා ගත්තේ දැඩි ආර්ථික දුෂ්කරතා මැදයේ. කුප්පි ලාම්පු එළියෙන් අඳුර දුරුකරගත් එම පවුල
අද දැඩි ලෙස අසරණව සිටින්නේ එම කුප්පිලාම්පුව පෙරළී ඔවුන්ට තිබූ සියලු දේපළ දැවී යාමත් සමගයි. දරුවන්ගේ පොතපත ඇඳුම් ඇතුළු සියලු දේ කුප්පිලාම්පුවට බිලිවීමත් සමග ඔවුන්ගේ ජීවිත අඳුරට ගොස් අවසන්. බලංගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අනාරක්ෂිතව දිවිගෙවෙන මෙම පවුලට අද වන විට කිසිදු හවුහරණක් නැහැ. ඔවුන්ට යළි නැගී සිටීමට ශක්තියක් විය හැකි ඕනෑම කෙනෙකුට ඔවුන්ට පිළිසරණක් වීමට හැකි නම් එය මහඟු පින්කමක්. ඉන්න ගෙදරක් නෑ, අනුන්ගේ ගෙදර තමයි ඉන්නේ. පාඩම් කරන්නත් ඉඩක් නෑ, එඳුමුත් නෑ, එඳුම් ඔක්කොම එඳුමුකුත් නෑ අපිට. හඳපාන් ගොඩ කැකුලා දොළ ඇලක තිබී පුද්ගල සිරුරක් සොයාගෙන තිබෙනවා. පානතුර අපරාධ විමර්ශන ඒකකයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ජන උදාන ගම්මානය මඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුයි. තිදරූපියෙකු වූ ඔහු රුවදුරෙකු ලෙස කටයුතු කර තිබෙනවා. සිරුර හමු ස්ථානයේ තිබී යතුරු පැදියක හිස්සසුමක්ද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මේ සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk